දැන් වීණි දරුවන්ටත් මේ පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. ගියස් කරලා අතුගාන්න බෑන දරුවන් විතරයි නියම කියලා විදාගින්. ඉලන්දාරි වාසල උඩ කොල්ල කොහොමදවත් කොසක් ඉඳලා කල්ලාන්නේ. නංගි අතුගාගෙන කොට සැපිය උඩ වාඩි වෙලා ස්ටෝලේ උඩ කකුල් දෙක ගන්න. දෙපරද්ද අත්තන් දාලා අතුගා. එක අක්කට ඇති නංගිටයි ඉති රාජකාරිය ගෑනුන්ද මේටයි ඉති කා. නිදාගත්ත ඇද එවොම තීන් දින ගිහලා දුවන. අක්ක නංගි අම්මා ආය වෙච්චිට හොදරර හොදර අලුත් එකක් දරන දාල් ඕව හැඳ හදලා දෙන්න ඕනේ යාට. රෙදි පෙරලි ගලවපු ගලවපු තැන. හොදර තිබුත් අද ගත්තා දී. ඒ නිසා පිරිමි දරුවන්ටත් මේක පුරුදු පුහුණු කරන්න ඕන දවසේ ගෑනු දරුවෝ තුන් දෙනෙක් කොල්ල දෙන්නෙක් ගෙදර ගිනව නම් කොල්ල දෙන්නටත් දවස් පහකට බෙදලා අවම වශයෙන් කාලසටහන කොල්ලන්ට ගේ අතු ගන්න වරම් පිඟන්නේ කොහොදන්න කුස්සිය අස් කරලා අතු ගන්න හැම එකක්ම නීට් එකට කරන්න ඕගොල්ලෝ එක වචනක පුරුදු කරන්න එක දිශාවක් බලාගෙන දරුවෝ හදන්න එපා අද ඉතින් පිරිමි දරුවෝ කියා ගෑනු දරුවෝ කියලා බැලුවා එකෙකුට උයන්නේ මේ ලෝකේ වැදෙන එක පාටක් නෑ බීට්රූට් විතරමයි පාට. උත සේරම ලුණුත් නෑ මිරිසුත් නෑ සුදු පාට. හැබැයි ඉස්සර අපරාධ කියන හදන අපි හෝම් පිට්ටුයි දියන් උඩහලටත් බෙදාලා පහලටත් බෙදා කිවි සෙල්ලම් බක්තිව හෝම් පිට්ටු හදුවා. දැන් අපද පිට්ටු හදුවා ඉස්සර පිට්ටු බම්බු කියන එකක් තිබුණා ලොකු කවුල මෙඩිටේලි ගොඩකින් මොතලා යටහරි කොහොලන් කොලි හොඳට උතලා කුමාලේ පිටත නොයන්නේ මුට්ටිය හොඳට ෆිට් එකට තියලා උණලී කැල්ල මැද පුරුක් ටිකයි උතලා හදාපු උණවම්බුවකින් මේ පිට්ටු බම්බුවක් හදලා තිබුණා. හැම ගෙදරකම තිබුණා පිට්ටු බම්බුව. දැන් මොන බම්බුවද තියෙනවද? පිට්ටු බම්බුව. දැන් තිබුත් තහඩු ඒව තියෙන්නේ. උණලීයේ කෑමත් උණලීයේ මට මතකයි එක ගෙදරක මා දැක්ක උණලීයක් මැදින් පාලලා ඒකට පොහොර දාලා ඒක ගොටු කොළ හදලා තියෙනවා. හරිම ලස්සන. විස මොකක්වත් නැහැ. මේකේ ගුණයක් තියෙනවා. එතකොට විවිධ ලී වලින් තමයි ඉස්සර වතුර බාදින හදලා තියෙන්නේ වල. ගොරලෙන්තු කියලා ගත්තා මැටි වලින් හදා. මේවයි පුදුම ගුණාත්මක වටිනාකමක් තිබුණා. අද ඒවා ඉන්නේ බන් වෙන්ජනේක රස මැටි මුට්ටි හැදුවා. අපි ඉතින් ලේසියට ඔකෝමේ තහඩු ගැලි වගේ වගේ හදාපු. හැලි වලගෙන තමයි කෑම හදන්නේ. මේ ලෝකේ රහත්. සමහර වැන්දනේ කිරි හොද ඉඳන ගමන් අම්ම දෙහිදිලිකුවා. ඊළඟට ඒ කිරි හොත් අරගෙන ආහාර තරම් ඉවරුනහම අපි නම් ඉන්නේ අන්තිම හරියට නිකම් මන්නේ නැති කින්නේ ගියේවත් අපි ඉතින්පත් කැවේ මඩක්. මඩක්ව කිව්වේ ඔයාලු කියන්නේ අද එකට වැටි කෝප්පේ. ඉතින් මෙටි කෝප්පේ අතක ගායිනෝ අන්තිම වර්තික තීති අර හොදියක ඔක්කොමල බෙදලා ඉවර කරා මං ඊයේ අර ඇතුළේට දාලා ආපහු ඔක්කොම කිරි හොද ටික රවුම් කරලා ගත්තා මම වත් එකට ඒක කරන්නේ අම්මා අපි අර ඩොංගාන බත් ඇවත් අම්මා අර හැලිය අතුල්ලා ගන්න බත් ටික తీරනද දිව්‍යලෝ කරා උදේ ඒ දාන වකුණ යුස රස රස කාර්ක සියල්ලක්ම ඇදගෙන තියලා තිනවා මැටි හැක්කිය ඒ වගේ වා මේ ලෝකේ අලුත් උනා කියලා අපි වෙනස් නොකළ යුතුයි කියලා මම කල්පනා කරා. ඒවා තුලින් ඈත් වීම නිසා විවිධ ආබාධ රෝග කාරක ආහාර සමග අපේ ශරීරය ගත වෙන බව වරක් ගන්න බෑ. ඒ නිසා තමයි කවරදාටත් වඩා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව කුසෙන් එළියට එන කොටත් අරුව පිළිකා. පිළිකා රෝගණ කිම්බලෝ පේනෝ මොනතරම් විශාල පිරිසක් පිළිකා හදිච්ච රෝගීන් ඉන්නවා. එකට හේතුව අර අපේ අපට උරුම අපේ පුරාණ සංස්කෘතියට පයින් ගහපු නිසා ඒවත් මේ වෙලාවේ මතක් කරන එක පැරණි මහා තෙරවරුන් වහන්සේලාගෙන් ආභාෂය ලැබුව අපේ යුතුයකමක් ලෙස ගුරු ගෞරවයෙන් නමස්කාරයක් ලෙස මම සලකනවා. අලුත් දරුවන්ට කරුණා කළ මිනිස් කල්ප මිනිස් ටික අමර ගන්න සම්බෝල් ටික හදා ගන්න මව්පිය දේ පුරුදු කරන්න දූ පුතු දෙගොල්ලන් දැන් මේ පුතා හරි පිළිවෙලට මෞතු විසින් හදාපු පුතේ. දැන් මේ අපේ උනත් ඉන්න ස්වාමීන් වහන්සේලා දරුවෝ මෙහෙණින් වහන්සේලා වැඩ කරන හැටි මම බලනවා. වැඩ කළේ ඉවර වුණාම මම බලනවා. ආහාර ටික ගන්න
පාත්‍රේ භාජනේ මම බලන කල්පනා කරන අතර මේක කොහොමද මේ ලෝකේ වැඩක් කරන්න මොබි බුදු බල වැදුවට අනු ඔහි හැදින මේක තරම් හරීම නීත් වැඩ බාර දුන්නම හරීම රසලප්තා කාමරයස් කරන්න මගේ කුටි අහුරලා දෙන්න පැය ගානක් කාලේ ගන්නවා හැබැයි වැඩ හරි පිළිවෙලා ඉතින් මව්පියන්න මම ආශිර්වාද කරනවා අනේ මියනි පුතේ හදාපු මෙහෙදි දුවේ හදාපු අම්මා තාත්තා කොච්චර කැපවෙලා තියෙනවද මේ දරුවා රටකට ගියාම බැලුම් අහන්න තුයි කුටියට එබිලා බලන්න පුළුවන් ඕන වෙලාවක ආගන්තුකෙක් ආවම බයිනතු මේ කුටි පොඩක් වැඩි ඉන්නකෝ කියලා කියන්න පුළුවන් නර කුටි ඉච්චරකට සිවුර ලස්සන තමල රැකිට පිළිවට දාලා අංශකල ඉරණ එක තැනක ලේසුණන් හරියට ලස්සන තමල පොත්පත් නම් හරිය ලස්සනට එක එක ප්‍රමාණයේ පොත් වෙන වෙනම තියලා පිළිවලට වැඩ කරන දරුවෝ ඉන්නවා වත්තන්න පරිපූර්ණතෝ ඒ වතාවත නැති හාදයාගේ සීලය ගැන කියන්න බෑ නෑ වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණද දැන් ලොකු හාමුදුරු වර්මම කියවපු පොඩි හාමුදුරුගේ ගුරු හාමුදුරු අර ඕම විසිකල ආයෙත් අලුතෙන් බුදුරතු වාර අලුතෙන් පෑන් අරගෙන ඉන්නවා දැන් පළවෙනි දවසේ ගෝලයක් ටිකක් හිතර හිතුණා ගෝලයා කල්පනා කළා මගේ වැඩවල මොන හරි අඩුවක් ඇද්ද ආයෙ දවසක් මහන්සි ගන්න ආයෙ අදිට වඩා හත්තර සැරයක් පැන්දලන ආයතර ලොකු හඳුර අරකම කරන හැබැයි ගෝලයා නෙමේ රවන්නේ ගොරවන්නේ ඔරවන්නේ දිවල් වලත් මේ මව්පියත් මේ තමන්ගේ දරුවන්ට මේක පුරුදු කරන්න ඕනේ තමයි මම කියන්නේ ඉස්සර මනාලියක් අලුතින් ගෙදරට ආවම අර අමරාදේවිට වගේ හාල් පතක් දීලා හාල් ගන්න හැටි බත්තු වෙන හැටි ඔකින් කැවුන්ටි ගිහුත් හදන විලිබතු තදර කිලිබතු තද ඔක්කොම කරන්න දෙනවා හාල්පතේ අර පිරිමහන්න පුරුදු කොළ තින හැටි බලන්න පුරාණ කාලේ එහෙම නැන්දම් එක පිම් ඒක කියාගෙනුනේ පිම්බේ නැහැ පුස් පුස් කරලා ණය පිමිනෝ වගේ අදන උඹට උන උඹව හදාගන්න මීලිපත මං උයන්නේ නැහැ කි උයනක මොනවද මම මේ කන්න පුළුවන්ද කියලා ඇහුවොත් පහුවදදලා කියන උයන්න කා අද එහෙමයි だっ ඒ නිසා මේ ටිකක් මේ භාවනාව වගේ පුරුදු වෙන්න මේක හොඳ ඒකාග්‍ර අරමුණක් නැතුව පුහුණු වෙච්ච එක නේද සමත ශක්තියක් මේ. දැන් මේ ලොකු හාමුදුරුව ගෝලයා උරගා බලන. ගෝලයාගේ අධ්‍යාත්මික සංවර්ධන ඉදිරියේ ඕනෙකම තියෙනවා තරහට නෙමෙයි. ගෝලයාට කොච්චර නැවත නැවත සොයා බැලීමේ හැකියාව තියෙනවද කියලා බලන්න. මොකද මේ සමත භාවනාව කියන්නේ අරමුණක් අරගෙන ඒකාග්‍ර වුණාම නැවත නැවත මුලට ගිහින් බලන. භාවනාවට යොමු කරන්න බෑ. අපි ගියදා පහෝදා භාවනාවට ආව කියලා ඉඳ ගන්නවා සති භාවනාවට ආව කියලා ඉඳ ගන්නවා මාස් භාවනාවට ඉඳ ගන්නවා වැරදී කො චෙක් කරන්න එක කො වැඩ පිළිවෙලා පූර්වකෘති ගොඩක් ඕනේ සිවුර පෙරවන්නේ කොහොමද දෙවුරු වහනවා නම් හරියට දෙවුරෙහි පුර ස්ථාන දෙකේ සිවුර පිහිදලා තියෙනවද බෙල්ල හොඳට ආවරණය වෙලා තියෙනවද බෙල්ල එළි නිකන් ඔහි දියුණු ගෑල්ලක් එහෙම එල්ලගෙන බෑ අන්තක්ක රෙද්ද පෙරුවා. ඒකෙත් කලාවක් තියෙනවා. සිවුර පෙරවන කලාව. ගන්තිය එකට සම්බන්ධ කරලා තියෙනවා. සිවුර පිරිකර පෙරවන යනකොට බලන එක්කෙනාට පිළිවෙලට අඳුමක් අඳින හැටි. මේ උභයහංශය කියන්නේ හරි ප්‍රමාණිකුල කලාවක් එක්ක පුහුණු කරනකොට බුදුමහමුදුරු මොන තරම් පරිමණ්ඩලම් පාරුපිස් සමිති සිංහකරණියා කියන එක බැලුවම හත්පස ඇඟ ඇතුළ නොපෙනෙනසේ සිවුර පෙරවන්නේ ගම්මදින්නේ පයිකුව මේ කැලීලිලා බඩපේ උරිසපේ අතප්පේ ඒ තරම් සංවරශීලී පදරවක් තුළ වික්ෂුණහස හැදුවා මේ හැම දෙයක්ම බුදුහාමුදුරු පුරුදු පුහුණු කරපුවා එයි මේ කංකෝන් එල්ලෙන ඇඳුම් අඳින්න එපා කිව්වා බලන්න අපේ සංස්කෘතිය අපි කොච්චර ඈත් වෙලා දුරස් වෙලා වෙනස් වෙලාද කියලා ඒ නිසා දැන් ගෝලයාට ඉවසීමේ පිළිවෙලක් පූර්වකෘත්‍ය හොඳින් පුහුණු වීමත් යමක් දැස නැවත නැවත බලා අඩුපාඩු සමතුලිත සකස් කර ගැනීමට ඔහු පෙළඹෙනවාද කොටිම කියනවනම් තදින් හෝ ලිහිල් ලෙස දුන් අවවාදය පිළිගන්න සූදානම්ද කියලායි ගුරුවරයා කියන්නේ තුන්වෙනි වතාවේදී තාපහ ගෝලයා අර විදිහෙම පැන්තික වඩාත් සැලකිල්ලෙන් පෙරලා වෙනදකත් වඩා එක ප්‍රමාණයේ මැලකට විතරක් මළු වී ඉතිරි වෙන අතට ගෑවා ගෝලයා කතා කළා ගුරුහා පුතා මම පුතා පළවෙනි දවසෙත් මගේ හිත ප්‍රසන්න කළා මගේ පුතා දෙවෙනි වතාවෙත් මාව
ප්‍රබුද්ධ කළා. මට ඔයාගෙන ඇති උනේ ප්‍රශංසනීය හැඟුමක්. ගෝලයා පුදුමයලා බලනවා. ස්වාමීනි මට පළවෙනි වතාවෙන් ටිකක් සෙල වුණා මං හැබැයි වැරද්ද තේරුම් අරගෙන ආයි බැලුවා මං දිහා. මගේ වැරදි දිහා දෙවෙනි වතාවෙත් බැලුවා තුන්වෙනි වතාවෙත් මම හිතිය ඔබ වහන්සේ ආයි මේ ටික විසිකලොත් මං තවත් සැලකිලිමත් වෙනවා. පුතා ඔයා සිද්ධාති ගුණයේ පිහිටෙව්වා. ඔයා හොඳ ශික්ෂණයෙන් යුක්තලා. අවවාදයක් කළාම සමහර වෙලට ගුරුවරයා ගෝලයා කතා කරන්නේ. එකට එක කියනෝ එකට එක කරන. මූණ පුම්බගෙන ඉන්නවා. අම්මා තාත්තා අවවාදයක් කළාම බලන්න දරුවෝ අම්මා එක්ක අමනාපයලා තාත්තා එක්ක අමනාපයලා කෑම බීම වර්ධනය කරලා එකම පිටකින් ව්‍යාපාරය ගේනවා. පළවෙනි සැරේ අවවාද කරනකොටම පොඩිම කාලේ පුරුදු කරන එක කුම්බගෙන ඉන්නවනේ ගහනවා ඒ කම්බුලනේ කම්බුලට මගේ පැත්තේ තියෙන කම්බුලටක් ගන්න. hina වෙලා හිටපියේ අවවාදයක් කළාම hina වෙලා හිටි. ආයි දෙවම කඩනවා කිව්ව ආයෙ විනාඩි පහකින් ආයෙ මොකද මොකද එල්ලගෙන hina වෙන්න අමාරු වැඩ මේ ගුටි කාලා hina වෙන්න ඕන. දැන් මේ ඉඳගම ඔය කියනවා වගේ මොහිත් කරනවා ඔබ බලන්න කියලා හිතන්න බැහැ. නමුත් මම මේක කරලා බලලා තියෙනවා. මට මතකයි ධර්මෝඩු ටික කඩාගෙන ආවා අපේ දානමාන හදලා වරන්දන පන්සලක මොකද හිටියේ රජ මවියාලේ. ඉතින් පොඩි තේවතුල ගිහිල්ලා තේ ඉපල් කියනෝනේ මැරණේව. ඉතින් ඒ යටින් කඩාගෙන ගිහිල්ලා මම ඉතින් පස්සේ අමරන්න බැරි එක හිතන්නේ ඉපල් පිටීම කුසිය ගාව. දැන් මම අතකද විහාරස්ථානයේ මේ මිසොන්නාන්සර බෙහෙන්වස්වත් ඒ කටයුතු කරනකොට මම බොහෝම අවදීන් සහ අවධානයෙන් බලයි. සමහර අය උදේ ඉඳන් හවස් වෙනකන් තදින් කතා කරලා ඔරවල ගොරවල බලන්නේ ති. පුතා කියනකොට ආපහු ළඟට එන. හැබැයි අපි සෞම්‍යශීලී වෙන්නත් ඕන. ආයෙත් ගහලා මෙහෙවර කියනකොට අර හැංගීම වෙන්නේ නැහැ. කෑ ගහලා අවවාදයක් කළ පුතා වෙන් වර්තේරම ගෙවෙයි. එහෙමයි එහෙමයි මම තවදුරටත් පැහැදිලි කරන්න කිව්ව දෙන්න. විනවත්දී කෙනෙකුගේ හිත තෝරා ගැනීම සඳහා තමාටම කළ හැකි පරීක්ෂණයක් ගැනයි භාවනාවට පූර්වයේ ඔබට මේ නිර්දේශ කළේ. එක එකනා බලන්න ලෝකයේ යම් යම් අභියෝග ඔබට ගලාගෙන එද්දී ලෝකයා ඔබට යම් යම් අභියෝග එල්ල කරන්නේ ඉන්නත් ඔබට පුළුවන් දෙක ඉවසාගෙන හිත චලනයටපත් නොකරගෙන හොඳ ස්ථාවරයක හිත පවත්ව ගන්න. අන ස්ථාවරයේ හිත පැමිණියානම් ඉන්නත් ඔබ සමත ධර්මයේ උත්තරීතර තැනකට හිත යොමු කරගත්ත කෙනෙක් වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ එක එක්කිනා අරමුණු පිළිපද වරද්දා ගන්නට හොඳින් බලලා සංශෝධනය කළ දෙන පුතා මෙන්න මෙහෙම මෙහෙම ආපහු මොන විදිහට භවනා කරන්න දැන් මාස ගානක් භාවනා කරන එකට ආයෙ කිනා මොන විදිහට භාවනා කරන්න. විනාඩි හොකට හිතක් හැදෙනකම් එක වැඩි දහස් හැරයක් හරි කරන්න හරියට කරන්න පුළුවන් වෙනකම්. හරියට කරන්න පුළුවන් වෙනකම්. මට මතකයි මගේ දරුවන්ට මගේ දැයට මම කතා කරන කරුණේ මගේ අත්දැකීම් එක කතා කරා. ඉස්සර අපි මුල්ම කාලේ විනාඩි 3ක 4ක ධම්ම චින්තාවක් කියන්නේ. ඒ ධම්ම චින්තාව දොර වහලා හත් අට වාරයක් මම කියන දවස් හතක් එක දිගට පටිගත කරනවා. ඉතින් විනාඩි 4කට මම හිතන්නේ මම දවස් 4ක් විතර ගන්න. ආයෙත් කියනවා කොළේ බලලා කියනවා කොළේ පැත්තක තියලා කියනවා මතකෙන් කියනවා ආයෙ වරදිනවා ආයෙ බලනවා. දැන් හොඳටම හරි අහගෙන නැහැ කියලා දැන් හරි. හරි ලස්සන. ලස්සනේ කියොත් මට බයයි. මම ආයෙත් බලනවා. මම හිතනවා අපිට අද මොනවා හරි බණපදයක් ගොනු කරගන්න ලැබුණා නම් එදා අප විසින්ම අප පිළිබඳව නැවත නැවත සුවමනාව කම්මැලි නැතුව හදාගත්ත නිසා අද යමක් මගේ රට වෙනුවෙන් සාසන වෙනුවෙන් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඔබවට ගෞරව කරන්නේ ආදරය කරන්නේ එදායේ නැවත නැවත සොයා බැලූ ඵලයේ නිසායි කියලා මට හිතෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ එකී ක්‍රියාවේ විහිළු උපදෙස් දීලා
ඔය ඉන්න ගමන් 39ක් හිටියා ස්වාමීන් වහන්සේලා මේ බුදුහාමුදුරු මොන ගහෙන්ද ඉන්න කමනහන් කතා කරා. හැබැයි ඇයි වැඩිම කැමතිනේ බණ අහන්න. සාරිපුත්‍ර මහන්සේ කල්පනා කරනවා මේ ඉන්න 39ටම මට කරුණාවෙන් කියලා දෙන්න සමහරු කියනවා දහම් දෙකක් තියෙනවායි කියලා. ඔබ වහන්සේගේ ශාසනයත් මම හිතන්නේ මේ දහම් දෙක තියෙනවායි කියලා. මොකද්ද ස්වාමීනි දහම් දෙක කියලා ප්‍රශ්න කරා. සාරිපුත්ත මගේ පුතෝය දෙසමි මම සමතය විදසුනයද හම කියමි මම එහි පරතෙරට ගිය උතුමන් අසම සම ඉපදුම නිවති නිවනම ලැබ අසම සම මම දේශනා කරනවා ධර්මතාව දෙක. දැන් ඔබ දන්නවා මේ කවිය හොඳට අහගෙන ඉතිහාව තේරෙනවා. මොකද ඒ කිව්වේ සමතය විදසුනය යනු වෙන්නේදී වෙන යදා ද්වේෂ ධම්මේසු භාවනාව ගෞරවයෙන් සිතින්ගෙන නවත නවත සී කරමින් වෙමින් වෙන උතුමා සත්‍ය දැක ගනු ඇත නිවන් යන මෙවක් පටන් ඔබට පිළිවලින් මං ඉදිරියේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ධර්ම දෙකෙහි අන්තර්ගත මූලික ධර්ම කාරණා පිළිබඳ විග්‍රහයයි. මොකද ශාසනයකට ආංශ ලැබෙන්නේ නැත්නම් බුද්ධ ධර්මවල ප්‍රමුඛතාවය ලැබෙන්නේ මේ නිකන් කසදයි උන් කෑගාල පනත සම්මත කර ගැනීම ඉන්නේ. පනත් කීය සම්මත කරගත්තත් වැඩක් නැහැ. මේ ධර්ම දෙක ශාසනයේ දියුණු වෙන්නේ නැත්තම් නිකන් උඩපණිනේ කෑගහනයක් ඕ බලන්න මම ශාසනයේ ඒකීය භාවයට ප්‍රමුඛතාවය අඛණ්ඩතාවය ආරක්ෂා කරන්නේ මම මොනවද කරලා තියෙන්නේ ගොඩනැගිලි ගොඩාක් හැදුවා පෙළපාලි විශාල පිරිසක් නිරතුරුව ගියාට බුදුදහමේ ප්‍රමුඛතාවය රැකෙන්නේ කවුවත් කාටවත් අයිති එකක් මේක රැකලා දෙන්නේ මේකේ පූර්ණ වගකීම තියෙන අපි එක එක්කෙනාට වෙලෙන්නේ මොකක් බුදුරජාණන් වහන්සේ මගේ ශාසනයට පහර එල්ල කරන්න බෑ අන්තිම සෝවාන් ශ්‍රාවකයා ඉන්න තාක්කල් අන්තිම සෝවාන් ශ්‍රාවකයා ඉන්න තාක්කල් ශාසනයේ ප්‍රමුඛතාවය කාටවත් විඳ ගන්න බෑ. ඒ නිසා අපි අභියෝග කරන්න ඕන ශාසනයේ ප්‍රමුඛතාවය අපි ආරක්ෂා කරලා කියලා මම ශාසනයේ ප්‍රමුඛතාවය ආරක්ෂා කළ කෙනෙක් කියලා අපට පුළුවන් දාද්ද කුසල කියන්න. මොකක්ද ශාසන ප්‍රමුඛතාවය? සමත භාවනාවෙන් ලද හැකි උත්තරීතර ධර්ම ඵලයක්. එකවේ සෝවාන් සක්විදාගාමි ඵල පදවි දෙකට එන්න පුළුවන් මාර්ග චිත්තෙහෙට අදාළ එකක් කියලා කිව්වම සමත භාවනාව විදර්ශනාව කියලා කියන්නේ අනාගාමි මාර්ගයේ සිට අරහත් ඵලය දක්වා යන පියවර කිහිපයක්. මොකද මුළුමනින් රාගයේ මූලෝත්පේන කිරීමේ කටයුත්ත ආරම්භ කළ හැකි අනාගාමි තත්ත්වයෙන්. නමුත් සරාගී සිට යම් ප්‍රමාණයකට මැඩ ගන්න පුළුවන් සමත භාවනා හරහා මම එකින් එක සාකච්ඡා කරනකොට පින්වත් ඔබට වැටහෙවි. මම හිතනවා නූතන යුගයට මම කල්පනා කළා බාහිර ආමිස ශාසනය එළිය කරනවට වඩා මගේ බුදු පිළිස හරහා ශාසනයේ ප්‍රමුඛතාව බුද්ධ ශාසනයේ ප්‍රමුඛත්වය අනෙක් ආගම් අතර ඉස්මතු කර පෙන්වන්න පුළුවන් නම් එදා පින්දොල බරද්ද කතාවකට මතකයි ශාසනයේ ප්‍රමුඛතාවය පහකට හෙලන්න ඒකට හෙලාතලා කටයුතු කරන්න කැමති ඇතම් ආගම් බලවේග වෙනත් විදේශී ශක්තියන් සමග ජීවත් වෙන එක වවාගෙන ගන්න. ඒ සඳහා ජීවත් වෙන පිරිස එදා හිටිය බුදුදහමේ කියන විශිෂ්ට ආධ්‍යාත්මික තත්ත්වයන් හෙලාතලා දකි හෙලාතලා බල. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ පිළිතුරු මතකයි අර ලොකු උණරේටක පාත්‍රයක් තබන සැබෑ රහතන් වහන්සේ කවුදයි බලන්න ඕන කියලා රජුරෝ තීරණය කළාම රජුරවන්ට එහෙම උගාක් රජවරුන්ට එහෙම උල්පන් දෙනා ඉන්නෝ අහවල් ආගම් වල තියෙන ශක්තිය තමයි හැම ආගමක තියෙන හැම ආගමක් මේකයි. ඒ නිසා
එක ආගමකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ නැහැ කියලා රාජ්‍ය මුලා කරන පැවිද්දොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා, බෞද්ධ ආගමිකයොත් ඉන්නවා. අපි වැළවමු අබෞද්ධයෙක් තියෙනවා, දේශීයයෙක් තියෙනවා, විදේශීයයෙක් තියෙනවා, දේශීය බලවේගයක් තියෙනවා, විදේශීය බලවේගයක් තියෙනවා. ඒවා ගැන අමතක කොටම කතා කරනවා නොව, නමුත් ඊට ගන්න පුළුවන් වැදගත්ම ක්‍රියාමාර්ගය, එහෙත් නොගන්නම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා ජීවිතවලදී අපි කවුරුත් පෙළඹිය යුතු බව මතක් කරන්නයි මම මේක සිහි කරන්නේ.